සභා මැතිවරණය පහුගිය යහපාලන ආණ්ඩුව සම්පූර්ණම අතුරුදහන් කරලා දැම්මා. ඒ නිසා අපි කියන්නේ හැකියපමණ ඉක්මනින් අතුරුදහන් කරපු පළාත් සභා මැතිවරණය අපිට ලබා දීමේ වගකීම අපි අද යෝජනා කළා. මේ අපෙන් පත්තේදීපත් වෙච්ච අපිව යෝජනා නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට ගියපු මේ 28 දෙනාට අපි යෝජනාවක් ඉදන් ඉදිරිපත් කෙරුවා. අපි මේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හෝ එහෙම නැත්නම් පක්ෂ නායකින්ට විරුද්ධව කරන ක්‍රියාවලියක් නෙමෙයි. අද වෙනකොට යම් යම් පුද්ගලයෝ තනිතනිව අදහස් ප්‍රකාශ කරමින් ඉන්නවා. ඒකට අපි ඒක හෙලා දකිනවා. මොකද මේක සියලු දෙනා එකලා ශිලාපු ගමන. පළාත් සභා මැතිවරණය පිළිබඳ ඉස්සරහම පොදු ජන පෙරමුණ හැටියට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ප්‍රතිපත්ති ප්‍රකාශනයටත් මේක ඇතුල් කරලා තිබ්බා. ඒ නිසා කොහෙවත් පක්ෂ නායකයෝ හෝ අපේ එහෙම නැත්නම් අපේ පක්ෂය හෝ තීන්දුවක් කරන්නේ නැහැ පළාත් සභා මැතිවරණය තියන්නේ නැහැ කියලා. ඒ නිසා මේක වැරදි අර්ථකථනයක් සමාජය තුළ යමින් පවතිනවා. අන්න ඒකටයි අපි විරුද්ධ. ජනගත කරලා තියෙන්නේ පළාත් සභාව විශාල වශයෙන් සුදු වළියක් කියන එක. සාමාන්‍ය පළාත් සභා මන්ත්‍රීවරයෙක්ගේ වැටුප රුපියල් 27100 ගණන් තමයි මන්ත්‍රීවරයෙක්ගේ. ඇමතිවරු 4 දෙනා ඉන්නේ ඇමතිවරයෙක්ගේ රුපියල් 63000ක ආසන්න වැටුපක් තියෙන්නේ. සභාපතිවරයා විතරයි ප්‍රධාන ඇමතිවරයා. සා මං හිතන්නේ ඒක ඉතාම සුළු මුදලක් තමයි මේ සඳහා වෙන් වෙන්නේ. නමුත් මේක ප්‍රචලිත කරලා තියෙන සමාජගත කරලා තියෙන්නේ මහා විශාල මුදල් හානියක් සිදු වෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.